සුභ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අප අධ්‍යනාංශය එනම් මානව විද්‍යා අධ්‍යනාංශය විසින් 2023 ජනවාරි 12 වෙනිදින පැවැත්වීමට මේ වන විටත් කටයුතු සංවිධානය කරමින් පවතින මානව විද්‍යා දිනය හා සමගාමීව පවත්වනු ලබන මානව විද්‍යා භාෂණ හත්වන දේශනය සම්මානිත මහාචාර්ය වී.ඒ. ටෙනිසන් පෙරේරා ගුරුපියාණන් අභිනන්දන දේශනය පැවැත්වීමටයි අප මේ සූදානම් වන්නේ. සම්මානිත මහාචාර්ය වී.ඒ. ටෙනිසන් පෙරේරා ගුරුපියාණන් පිළිබඳ මානව විද්‍යා අධ්‍යනාංශය විසින් ඉදිරිපත් කරනු ලබන කෙටි වීඩියෝ පාඩයක් සඳහා දැන් අපි යොමු වන සම්මානිත මහාචාර්ය වී.ඒ. ටෙනිසන් පෙරේරා පූර්විකාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මානව විද්‍යා අධ්‍යනාංශය විසින් තබනු ලබන ගෞරවපූර්වක අභිනන්දන සටහනයි. සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා වියතානන්ගේ ජීවන සටහන් වර්ෂ 1945 දෙසැම්බර් මස 26 වැනි දින මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයේ උපත ලද මිතුමන්ගේ සම්පූර්ණ නම වන්නේ බාමන්නේ ආරච්චිගේ ටෙනිසන් පෙරේරායි. 1951 වර්ෂයේ සිට 1956 දක්වා රත්මලානේ සොයිසා රජයේ පාසලෙන් අධ්‍යාපනය ලද මිතුමන් 1956 සිට 1966 දක්වා මොරටු මහාවිද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන ලදී. අනතුරුව වර්ෂ 1967 දී ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ටෙනිසන් පෙරේරා මහතා 1972 දී සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් දෙවන පෙළ පන්ති සාමාර්ථයක් සහිතව ලබා ගන්නා ලදී. අනතුරුව එක්සත් රාජධානියේ රේඩින් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වර්ෂ 1979 දී සම්පූර්ණ කරන ලදී. වර්ෂ 1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද මෙතුමන් විසින් සම්පූර්ණ කරන ලදී. මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා වියතානන්ගේ මෙහෙවර සටහන් 1972 වර්ෂයේ ජූලි මාසයේදී ටෙනිසන් පෙරේරා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයට තාවකාලික සහාය කතිකාචාර්යවරයෙකු වශයෙන් සම්බන්ධ වන අතර එතුමන් මහාචාර්යවරයෙකු ලෙස විශ්‍රාම ගන්නා තෙක්ම විශාල ශාස්ත්‍රීය මෙහෙවරක නිරත විය. වර්ෂ 1993 සිට 1996 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධාන ධුරය දැරූ මහාචාර්ය ටෙනිසන් පෙරේරා වියතානන් සමාජ විද්‍යාව හා මානව විද්‍යාව යන විෂයන් සංවර්ධනය කළ අතර අධ්‍යනාංශයේ දියුණුව සඳහාද වඩාත් කැප විය. බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් 1995 සිට කැලණිය විශ්වවිද්‍යාලයේත් 1981 1982 වර්ෂවල කොළඹ විශ්වවිද්‍යාලයේත්
1984 1990 යන කාල වකවානුවල පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ 1996 සිට බණ්ඩාරනායක අන්තර්ජාතික අධ්‍යයන කේන්ද්‍රයේ හා 1996 සිට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කටයුතු කර තිබේ. 1993 දී ඇමරිකාවේ එක්සත් ජනපදයේ වොෂින්ටන්හිදී පැවැත් වූ ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනවාර්ගික විවිධත්වය පිළිබඳ අධ්‍යයන වැඩසටහන සඳහා ආරාධිතයෙකු වශයෙන් මහාචාර්ය ටෙනිසන් පෙරේරා මහතා සහභාගී විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රාහකත්වයෙන් වර්ෂ 1992 දී HIV හා ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ දර්ශක කළමනාකරණය පිළිබඳ වැඩසටහනේ ප්‍රධාන විමර්ශක වශයෙන් මෙතුමන් කටයුතු කර තිබේ. 1997 සිට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සමාජ විද්‍යා පෙළපොත් කමිටුවේ උපදේශක වශයෙන්ද මෙතුමන් කටයුතු කර තිබේ. ලේඛකයෙකු හා පර්යේෂකයෙකු වන සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතා සංගරා රාශියක ලිපි පළ කර ඇති අතර ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක්ද රචනා කොට තිබේ. මෙතුමන් විසින් සිදු කළ ශාස්ත්‍රීය මෙහෙවර අගය කරනුවස් 2018 වර්ෂයේ සිට මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ප්‍රථම පන්තියෙන් සමත්ව ඉහළ ශ්‍රේණි ලකුණු සාමාන්‍යයක් ලබාගත් සිසුවාට මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා රන් පදක්කම ප්‍රදානය කිරීම සිදු කරනු ලබයි. සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා පියතානන් විසින් රචිත ග්‍රන්ථ කිහිපයක්. මහදුරු සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතානනි, මානව විද්‍යා අධ්‍යනාංශයේ උන්නතිය උදෙසා ඔබතුමන් අතින් සිදු වූ අනුපමේය මෙහෙවරට අපි සදා ණය ගැතිවෙමු. ඔබ වෙනුවෙන් එකි මානව විද්‍යා අධ්‍යනාංශය විසින් කරනු ලබන ගෞරවපූර්වක අභිනන්දනයයි මේ. මානව විද්‍යා භාෂණ 7 වන දේශනය සම්මානිත මහාචාර්ය ඩී.ඒ. ටෙනිසන් පෙරේරා ගුරු පියාණන් අභිනන්දන දේශනය ආරම්භ කිරීමටයි අප මේ සූදානම් වන්නේ. එම දේශනය ආරම්භ කිරීමට ප්‍රථම ඔබ සැම ඇමතීම සඳහා මා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාට. අයිබුවන් ශාස්ත්‍රාභිලාෂී සියලු දෙනාගෙන් අවසරයි. අපගේ ගුරු මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා විද්වතාණන් සිහිපත් කරමින් එතුමාට ආශිර්වාදමින් දීර්ඝාශිර්වාදමින් අප මේ දේශනය මේ ආරම්භ කරනවා. අධ්‍යනාංශ ප්‍රධාන තුමිය වෙනුවෙන් මා කතා කරන්නේ මට තියෙන්නේ පිළිගැනීම. අද ඔබගේ අපගේ මේ දැනුම ලබා ගැනීම සඳහා කරන දේශනය පවත්වනු ලබන්නේ ආචාර්ය නෙළුම් කාන්ති ලතා මහත්මිය. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් තමයි අපිට ලැබුණු මහඟු ශාස්ත්‍රීය වශයෙන් පර්යේෂණ වශයෙන් ඉතාම හොඳ දැනුමක් තියෙන උගත් තැනැත්තියක්. ඇයගේ පශ්චාත් උපාධි කටයුතු සඳහා ජපානයේ පසුව ඔස්ට්‍රේලියාවෙත් ගමන් කළ ආචාර්ය උපාධි ලබල ලංකාවට ඇවිල්ලා විශේෂයෙන්ම විද්‍යාව ඉගෙනගත්තු අය භෞතික මානව විද්‍යාව කොටසෙන් තමයි ඒ අංශයෙන් තමයි අපේ අධ්‍යනාංශයේ කටයුතු කරන්නේ.
සිංහය ගේ දක්ෂකම් ඉන්ටර්නෙට් එකට ගියහම බලන්න පුළුවන් විද්වත් ලේඛන පත්‍රිකාවන් විවිධ දේවල් තියෙනවා කරලා අධ්‍යනාංශයේ පීඨයේ මහ දියුණුව සඳහා විශාල මෙහෙවරක් කරනවා ඒ වගේම ගෑස්නෙප් නොපෙනෙන දරු වෙනුවෙන් කරනු ලබන මේ ව්‍යාපෘති වලදී ඇය ඉදිරියෙන් ඉන්නවා අනිකුත් ආචාර්යවරුන් පෙළගස්වමු ඉතින් මේ සීලු කටයුතු කියන්නේ කිව්වොත් අපිට දේශනේ කරගන්න බැරි වෙයි ඉතාම ගෞරවයෙන් ආදර කරුණාවෙන් පිළිගන්නවා ආචාර්ය නෙළුම්කාන්ති ලතා මහත්මිය ඔබට දැන් අවස්ථාව ප්‍රනීත් අබේසුන්දරයන් විසින් පද රචනය කරන ලද මානව විද්‍යා අධ්‍යනාංශ ගීතයේ කොටසකටයි අප ඒ සවන් දුන්නේ. මිනිසා යනු කවුරුන්ද යන්න මානව විද්‍යා භාෂණ හත්වන දේශනය අද දින සිදු කරනු ලබන්නේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලුම් කාන්තිලතා මහත්මිය විසින්. එතුමිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව වේදය පිළිබඳ විද්‍යාවේදී උපාධියත් දර්ශනපති උපාධියත් ඔස්ට්‍රේලියාවේ සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලයෙන් දර්ශන සූරි උපාධියත් හදාරා මේ වන විට දශක දෙකක් මුළුල්ලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසකගෙන් නැනනුවන පෑදීමට කටයුතු කර තිබෙනවා. එසේනම් මේ අවස්ථාව ආචාර්යතුමියනි ඔබතුමියටයි. අයිබෝවන් හැමදෙනාටම මහාචාර්ය ප්‍රනීත් අබේ සුන්දර මහත්මා වගේම මහාචාර්ය සේපාල සමරසේකර මහතා ඇතුළු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාත් ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාත් ඒ වගේම බාහිර උපාධි පීඨයෙන් සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාත් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. සම්මානිත මහාචාර්ය ටෙනිසන් ෆෙරේරා මෙතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මෙම දේශනය ආරම්භ කරනවා. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මානව විද්‍යා දිනයට සමගාමීව මානව විද්‍යා භාෂණ දේශන මාලාව සංවිධානය කරන සහ ඒ සඳහා සහයෝගය ලබා දෙන සියලුම දෙනාට. මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන් විසින් රචනා කරන ලද ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි මහත්මා විසින් සංගීතය නිර්මාණය කරන ලද මානව විද්‍යා අධ්‍යනාංශ ගීතේ කොටසක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මිනිසා කොතනින් ආවිද කුමක් කරන්නේද කොතැනට යන්නේද මියදී යන්න තේමාව කරගෙන මිනිසා කවුරුන්ද යන්න පිළිබඳව අදහස් කිහිපයක් ගොනු කිරීමටයි මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ. මිනිසා කවුරුන්ද යන්න විමසා බැලීමේදී අපිට මුලින්ම මතුවන ප්‍රශ්නය තමයි මිනිසා සත්ත්ව ලෝකේටම අයිති සමාජිකයෙක්ද එහෙමත් නැත්නම් අනිකුත් සියලුම සත්වයන්ට වඩා හාත්පසින්ම වෙනස් සුවිශේෂී වූ ජීවි කොට්ටාසයක්ද කියන එක. ඒ වගේම මිනිසා කවුරුන්ද කියන එක ගැන කල්පනා කරද්දී අපිට තවත් ප්‍රශ්න ගණනාවක් පැන නගිනවා. ඇත්තටම අපි කවුද? කොහෙන්
කොහොම ආව කෙනෙක්ද අපිට කලින් තවත් මිනිස් වර්ගයන් හිටියානම් ඒ අයගෙන් අපි කොහොමද වෙනස් වෙන්නේ ඒ අය සහ අපි අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ ඒ වගේම අපි ජීවත් වෙන්නේ මේ පෘථිවිය මත එහෙනම් මුලින්ම කොහොමද මේ පෘථිවිය නිර්මාණය වුනේ ඊළඟට පෘථිවිය මත මුලින්ම ජීවයක් ඇති වුනේ කොහොමද අපිත් සත්ත්ව ලෝකයේම සමාජිකයෙක් කියලා කියන්නේ කොහොමද අපිත් සත්ත්ව ලෝකයේම සමාජිකයෙක් නම් අපි වඩාත් කිට්ටු වෙන්නේ කොයි වගේ සත්ත්වුද ඒ වගේම තමයි අද ජීවත් වන අපි එකිනෙකාට වෙනස් වෙන්නේ කොහොමද මේ විදිහට අපි ගැන අපිට ඇතිවන ප්‍රශ්නවල පිළිතුරු සෙවීම තමයි මානව විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් අපි සිදු කරන්නේ දැනට තියෙන සාක්ෂි විග්‍රහ කරලා බලලා මීට අවුරුදු 15 බිලියන විතර කලින් විශ්වයේ ආරම්භය සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. මේ අදහස විවිධ විද්‍යාඥයින් විවිධ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. Big Bang එහෙම නැත්නම් මහා පිපුරුම් වාදය තමයි විශ්වය ඇතුළු පෘථිවියේ ඇතිවීම සම්බන්ධයෙන් බොහෝ විද්‍යාඥයින් වර්තමානයේ පිළිගන්න මතවාදයේ වෙන්නේ මේ විදිහට අවුරුදු බිලියන 15කට විතර කලින් විශ්වය ඇති වෙලා අවුරුදු බිලියන 4.6කට විතර කලින් තමයි අද අපි ජීවත් වන පෘථිවිය මුලින්ම ඇති වුණා කියලා කියන්නේ ඊට පස්සේ අවුරුදු බිලියන 3.8කට පමණ කලින් තමයි මුල්ම ජීවියක් එහෙමත් නැත්නම් ඉතාමත්ම සරල ආකාරයේ ප්‍රඥාෂ්ටික සෛලයක් මේ පෘථිවිය මත ඇති වෙලා තියෙනවා එතනින් පස්සේ අවුරුදු බිලියන 2කට විතර කලින් තමයි සත්‍ය ඤෂ්ටික සෛල. ඒ කියන්නේ අපේ ශරීරයේ හැදිලා තියෙන විදිහේ සංකීර්ණ සෛලාකාර මේ පෘථිවිය තුල ඇති වෙලා තියෙනවා. මේ විදිහට මුලින්ම තනි සෛලයෙන් හැදිච්ච ජීවීන් ඇති වෙලා ටිකෙන් ටික සරල බහුසෛලික ජීවීන් පෘෂ්ඨවංශික සත්වාකාර ඊට පස්සේ පෘෂ්ඨවංශික සත්තු උදාහරණ විදියට ගත්තොත් අපි ශීරපායි සත්තු ඊට පස්සේ ප්‍රිමාටා වර්ගයේ සත්තු සහ මිනිසාගේ පහළවීම පෘථුවිය මත ක්‍රමානුකූලව තමයි සිද්ධ වෙලා තියෙන්නේ මීට සමගාමීව අපි ගත්තහම ශාක වර්ගවල පහළවීමත් ක්‍රමානුකූලව මේ පෘථිවි පෘෂ්ඨය මත සිද්ධ වෙලා තියෙනවා මේ එක් එක් ජීවි විශේෂ පෘථිවිය මත පහළ වුණු කාලවකවානුව ෆොසිල් අධ්‍යයනයන් මගින් තහවුරු කරගෙන සකස් කරගෙන තියෙන අනුපිළිවෙල තමයි අපි භූවිද්‍යාත්මක කාල සටහන කියලා කියන්නේ. මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ පෘථිවිය ඇතිවෙච්ච දා ඉඳලා වර්තමානය දක්වා කොයි විදිහටද විවිධ ජීවි ආකාරවල පහළවීම මේ පෘථිවිය මත සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. එහෙනම් ඒ කාලවකවානුන් නියෝජනය කරමින් නිර්මාණය කරලා තියෙන සටහන තමයි අපි භූවිද්‍යාත්මක කාල සටහන කියලා හඳුන්වන්නේ. දැනට ලෝකේ ජීවත්වන සහ
ජීවත් වුණු සියලුම ජීවීන් මේ විදිහට සරලව අපිට පෙන්වුම් කරන්න පුළුවන්. මේ සටහන අරගෙන බැලුවොත් දැනට ජීවත් වන ජීවීන් සහ දැනට මේ පෘථිවි තලය මත දැක ගන්න නැති ඤෂ්ඨ වෙලා ගිය ජීවීනුත් මේ සටහනේ අඩංගු වෙලා තියෙනවා. දැනට බිහිවෙච්ච පරිණාමිකව දියුණුම ජීවියා විදිහට සලකන මිනිසාත් ඉන්නේ මේ ගොඩේම තමයි. මේ විදිහේ වංශ ප්‍රවේණික වෘක්ෂයක්, මේකට කියනවා ෆයිලෝජෙනටික් ට්‍රී, එහෙම නැත්නම් වංශ ප්‍රවේණික වෘක්ෂයක් කියලා. මේ විදිහේ වංශ ප්‍රවේණික වෘක්ෂයක් මගින් සියලුම ජීවීන් අතර පවතින පරිණාමික බන්ධුතාවය කොයි වගේද කියන එක පෙන්වුම් කරන්න පුළුවන්. පොදු පූර්වජ ආකාරයකින් පටන් අරගෙන මෙතන ඔරිජින් ඔෆ් ලයිෆ් කියලා සම්බන්ධ පෙන්වුම් කරලා තියෙන්නේ. පොදු පූර්වජ ආකාරයකින් පටන් අරගෙන අවුරුදු බිලියන ගණනාවක් ඔස්සේ සිද්ධ වෙච්ච ක්‍රමානුකූල වෙනස් වීම් රාශියක ප්‍රතිඵලයක් විදිහට සත්ත්ව විවිධත්වය සහ ශාක විවිධත්වය ඇති වෙලා තියෙනවා කියන එක තමයි දැනට පවතින සාක්ෂි මගින් මේ විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ. අපිට මේ ලැබිලා තියෙන මේ නිර්මාණය කරලා තියෙන සියලුම වංශ ප්‍රවේණික සටහන් වලට පදනම වෙලා තියෙන්නේ මේ වෙනකන් දැනට අපිට ලැබිලා තියෙන ෆොසිල සාක්ෂි. ඒ ෆොසිල සාක්ෂි මත පදනම් වෙලා තමයි අපි අපේ අතීත කතන්දරය නිර්මාණය කරගෙන තියෙන්නේ. විද්‍යාඥයන් විසින් සිදු කරලා තියෙන නවතම වර්ගීකරණයට අනුව සියලුම ජීවීන් මේ පෘථිවි තලයේ මත ජීවත් වන සියලුම ජීවීන් බැක්ටීරියා, ආකියා සහ යූකැරියා කියලා ප්‍රධාන ඩොමේන් තුනකට නැත්නම් වර්ග තුනකට බෙදලා තියෙනවා. සියලුම ජීවීන්ගේ පහළවීම සිද්ධ වෙලා තියෙන්නේ දැනට අවුරුදු බිලියන 4කට විතර කලින් හිටිය පොදු පූර්වජ ආකාරයකින් කියලා තමයි කියන්නේ. ලාස්ට් යුනිවර්සල් කොමන් ඇන්සෙස්ටර් ලූකා කියලා හඳුන්වලා තියෙන්නේ දැනට අවුරුදු බිලියන 4කට කලින් හිටිය පොදු පූර්වජ ආකාරය. එහෙනම් මිනිසා ඇතුළු සියලුම සත්වයින් මේ විදිහට ඇනිමල්ස් කියලා හඳුන්වන ගොඩට තමයි දාලා තියෙන්නේ. green plants කියන ගොඩේ තමයි සියලුම ශාක ඉන්නේ. එහෙනම් වර්තමානයේ අපිට ගොඩක් ඇහැට හුරු පුරුදු සත්ත්ව විශේෂ සහ ශාක විශේෂ අරගත්තාම මේ යූකැරියා කියන ඩොමේන් එකේ තමයි ඉන්නේ. හැබැයි අපි පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් ලෝකයේ ජීවත් වෙන සියලුම සත්වයින්ට පොදු පූර්වජ ආකාරයක් තිබුණා කියලා තමයි වර්තමානයේ වර්තමාන වර්ගීකරණයේදී සඳහන් කරලා තියෙනවා. මේ රූපයෙන් පෙන්වුම් කරන්නේ සියලුම අපෘෂ්ඨවංශී සත්වයින් සහ මිනිසා අයිතිවන පෘෂ්ඨවංශී කාණ්ඩය අතර පවතින වංශ ප්‍රවේණික සම්බන්ධතාවය කොයි වගේද කියන එක. මේ අනුව අපි ගත්තහම මේ තියෙන ඔක්කොම සත්ව වංශ කියලා අපි හඳුන්වනවා. ඒ වංශ අපෘෂ්ඨ වංශී සත්ව වංශ, පෘෂ්ඨ වංශී සත්ව වංශේ තමයි මිනිසා ඉන්නේ. මේ අනුව අපිට කියන්න පුළුවන් මිනිසා සත්ව ලෝකේම තවත් එක් පරිණාමිකව උසස් සමාජිකයෙකු විදිහට තමයි වර්ගීකරණයේදී වර්ග කරලා තියෙන්නේ කියන එක. මේ සටහනේ මේ දකුණු පැත්තේ පෙන්නුම් කරලා තියෙන්නේ ඒ පෙන්නුම් කරලා තියෙන හයරාකියල් ඕඩර් එකට තමයි සියලුම ජීවීන්ව වර්ගීකරණය කරලා තියෙන්නේ. මිනිසාගේ වර්ගීකරණය බලද්දී ප්‍රිමාටා කියන ගෝත්‍රයට තමයි අපි අයිති වෙන්නේ. මේ ප්‍රිමාටා ගෝත්‍රය තුල
මේ පැත්තේ රූපසටහනේ පෙන්නුම් කරන්නේ මේ ප්‍රිමාටා ගෝත්‍රය තුල අපිත් එක්ක ඉන්න අනිත් අය. එහෙනම් පරිණාමිකව අපිට වඩාත්ම සමීප වෙන්නේ මේ ප්‍රිමාටා ගෝත්‍රය තුල අපිත් එක්ක ඉන්න මේ මෙන්න මේ පෙන්නුම් කරන අනිත් කට්ටිය. මේකෙදී අපි ප්‍රාථමික ප්‍රිමාටා ආකාර විදිහට සලකනවා මේ උනහ පුළුවට ආසිය වෙනි සතුන්. ඒ වගේම පැරණි ලෝක වඳුරන් නව ලෝක වඳුරන් ඊට පස්සේ වානරයින් සහ මිනිසා තමයි මේ ප්‍රිමාටා ගෝත්‍රයේ සමාජිකයින් විදිහට සලකන්නේ. අතොර මේ කට්ටිය අතරිනුත් මෙතන සඳහන් වෙලා ඉන්න ගිබන් ඔරංගුටන් ගෝරිල්ලා සහ චිම්පන්සි කියන වානරයින් තමයි අපිට වඩාත් කිට්ටු ප්‍රිමාටාවුන් වෙන්නේ. එහෙනම් අපි මිනිසා ප්‍රිමාටා ගෝත්‍රය යටතේ තමයි වර්ග කරලා තියෙන්නේ. එහෙනම් ප්‍රිමාටා ගෝත්‍රය අපිත් එක්ක මේ කියන සත්ව කොට්ටාසේ මේ කෙනාම ඉන්නම ඒ අතරනුත් මේ වානරයෝ කියන අයට තමයි මිනිසා වඩාත්ම කිට්ටු සම්බන්ධතාවයක් දක්වන්නේ. වානරයන්ගෙන් අපි තව ටිකක් ඉදිරියට ගිහිල්ලා බැලුවොත් අපිට තවත් කිට්ටු වානර මානව අතරමැදි අවස්ථාවන් පිළිබඳව. වානරයන්ට පස්සේ මේ වානර මානව අතරමැදි අවස්ථාවන් පිළිබඳව සාක්ෂි අවුරුදු මිලියන 7 විතර ඉඳලා අවුරුදු මිලියන 4ක් පමණ දක්වා විහිදලා තියෙනවා කියන්නේ ෆොසිල සාක්ෂි අපිට ලැබිලා තියෙනවා. මෙතන වානර මානව අතරමැදි අවස්ථාව වලින් පස්සේ තමයි මානවයින් ඇති වුණා කියලා විශ්වාස කරන්නේ. එතන මෙතන මේ නම් හතරක් සඳහන් කරලා තියෙන්නේ මේ අයන්ට දීලා තියෙන විද්‍යාත්මක නම් අපිට හෝමෝ සේපියන්ස් කියනවා වගේ මේ අයගේ විද්‍යාත්මක නම් සයිලන්ත්‍රෝපස් චැඩෙන්සිස් අවුරුදු මිලියන 7කට විතර කලින් අප්‍රිකානු මහද්වීපය තුල ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම ඔරොරින් ටෝජනෙන්සිස් කියන ආකාරයේ අවුරුදු මිලියන 6කට විතර කලින් අප්‍රිකානු මහද්වීපය තුල ඉඳලා තියෙනවා. ආඩිපිතිකස් කදබ්බා කියන ආකාරයේ අවුරුදු මිලියන 5කට විතර කලින් ඉඳලා තියෙනවා. ආඩිපිතිකස් රැමිඩස් කියන වර්ගය අවුරුදු මිලියන 4කට විතර කලින් අප්‍රිකානු මහද්වීපය තුල ජීවත් වෙලා ඉඳලා තියෙනවා. එහෙනම් ඒ කාලේ අපේ මුල්ම නෑදෑයින්ට තිබිලා තියෙන්නේ මෙන්න මේ වගේ මුහුණු. සටහනේ තියෙන ආකාරවල මුහුණු තමයි මේ අපිට කිට්ටු වානර මානව අතරමැදි නෑදෑයන්ට ඒ දවස්වල තිබිලා තියෙන්නේ. ඊළඟට අපි බැලුවොත් අපිට වඩාත්ම කිට්ටු වෙන අනිත් මානව ආකාරයේ නෑදෑයන් ගැන. වානරයෝ ප්‍රිමාටා ගෝත්‍රයේ සත්තුන්ගෙන් වානරයෝ වානරයන්ට පස්සේ වානර මානව අතරමැදි අවස්ථාවන් ඊට පස්සේ තමයි අපිට වඩාත් කිට්ටු මානව ආකාර පිළිබඳව මානව පරිණාමයේදී අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන මානව පරිණාමයේ වැදගත් වන මානව ආකාර කිහිපයක නම් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අවුරුදු මිලියන 4කට කලින් තමයි ඔස්ට්‍රලෝපිතිකස් කියන මුල්ම මානව ආකාරය අප්‍රිකානු මහද්වීපයේ තුල ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ පිළිවෙලින් හෝමෝ හැබිලිස් කියන ආකාරයේ අවුරුදු මිලියන 2.5ක වගේ කාලයකට කලින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස් කියන මානව ආකාරය අවුරුදු මිලියන 2කට විතර කලින් ඉඳලා තියෙනවා. ඒ වගේම නියන්ඩර්තාල් මානවයින් අවුරුදු ලක්ෂ 2කට විතර කලින්. ඊට පස්සේ තමයි හෝමෝ සේපියන්ස් මානවයාගේ නැත්නම් අපේ නූතන මානවයාගේ මුල්ම ආකාර අප්‍රිකානු මහද්වීපයේ සහ ඒ අනිකුත් මහද්වීපවල පහළ වීම සිදු වෙලා තියෙනවා. මේ විදිහට ඔස්ට්‍රලෝපිතිකස්ගේ ඉඳලා අවුරුදු මිලියන 4ක විතර ඉඳලා සිද්ධ වෙච්ච ක්‍රමානුකූල විකාශනයක ප්‍රතිඵලයක් විදිහට තමයි වර්තමානයේ අපි දකින ස්වරූපයෙන් මිනිසා නිර්මාණය වෙලා තියෙන්නේ කියලා ෆොසිල සාක්ෂි මගින් අපිට කියලා දීලා තියෙනවා. නැත්නම් අපිට සාක්ෂි ලැබිලා තියෙනවා. මේ විදිහේ
බාහිර රූපාකාර අවස්ථාවන් පසු කරගෙන තමයි වර්තමානයේ අපේ තියෙන මොහොනේ හැඩය දක්වා වෙනස් වීම නැත්නම් පරිණාමී වීම සිද්ධ වෙලා තියෙන්නේ. මුලින්ම මේ මානවාකාර නැත්නම් අපේ මුතුන් මිත්තන් ජීවත් වුණේ අප්‍රිකානු මහද්වීපය තුල. එනම් මේ අප්‍රිකානු මහද්වීපය තුල ජීවත් වෙච්ච අපේ ඥාති අවුරුදු මිලියන 2කට විතර කලින් තමයි අප්‍රිකානු මහද්වීපයෙන් පිටතට ගමන් කරන්න පටන් අරගෙන ලෝකේ පුරා ව්‍යාප්ත වීම සිද්ධ වුණේ. විවිධ සටහන් මගින් අපිට ඉදිරිපත් කරලා තියෙනවා කොයි කොයි කාලවලදීද මේ ලෝකයේ තියෙන අනිකුත් භූමි ප්‍රදේශයන්ගේ ජනවාස කරන්නේ නැත්නම් මානවයාගේ ව්‍යාප්තිය සිද්ධ වුණේ කියන එක පැහැදිලි කරන්න. ඊට පස්සේ අපිට තවත් තියෙන ප්‍රශ්නයක් තමයි මිනිසා මුලින්ම ශ්‍රී ලංකාවට ආවේ කවද්ද? කොහොමද කවද්ද ආවේ? ඒ වගේම කොහොමද ආවේ කියන එක. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ වෙලා තියෙනවා. නමුත් හරියටම කවදද කියලා කියන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි තාම අපිට ලැබිලා නැහැ. මේ විවිධ අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වුණාට හරියටම කවදද කියලා කියන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි අපිට තාම ලැබිලා නැහැ. ශ්‍රී ලංකාවේ නිවැරදිව තහවුරු කරගත්තු මානව ජනාවාස පිළිබඳව සාක්ෂි ලැබිලා තියෙන ස්ථානයක් විදිහට අපිට මේ පාහියංගල ගල්ගුහා සලකන්න පුළුවන්. මේකෙදි පාහියංගල ගල්ගුහාව වැදගත් වෙනවා. දකුණු ආසියාවේ පැරණිම නූතන මානව ෆොසිල හම්බ වෙච්ච ස්ථානය විදිහට. මේකේ විවිධ කාල වකවානුවලදී කරන ලද පර්යේෂණ වලින් ලැබිච්ච කාල නිර්ණ ක්‍රම මගින් හොයාගෙන තියෙනවා අවුරුදු 38,000කට වගේ පැරණි මානව ජනාවාස මේ පාහියංගල තිබුණා කියලා. ඒ වගේම 2020 ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයේ සඳහන් වෙනවා අවුරුදු 48,000කට පමණ කලින් මානවයෝ මේ පාහියංගල ලෙන ආශ්‍රිතව ජීවත් වුණා කියලා. ඒ වගේම ලංකාවේ පැරණිම මානව ජනාවාස තිබුණු බවට සාක්ෂි හම්බ වෙලා තියෙන තවත් ස්ථානයක් තමයි කුරුවිට තියෙන බටදොබලෙන. බටදොබලෙන ආශ්‍රිතවත් සාක්ෂි ලැබිලා තියෙනවා මුල්ම ජනාවාස ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච ස්ථානයක් විදිහට. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදු කිරීමේදී පිට විශේෂයෙන් මතක් කරන්න පුළුවන් ආචාර්ය පී.පී. දරණියගල මහත්මයා. මොකද එතුමා මානව විද්‍යා අධ්‍යනාංශය ගැන කතා කරද්දිත් අපිට වැදගත් වෙනවා. අපේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව විද්‍යාව කියන විෂය මුල්වරට උගන්වන්න පටන් අරගෙන තියෙන්නේ මේ පී.පී. දරණියගල මහත්මයා. ඊට පස්සේ ආචාර්ය සිරාන් දරණියගල මහත්මයා ඒ පර්යේෂණ කටයුතු දිගටම කරගෙන ගියා. මේ විදිහට විවිධ පුරා විද්‍යාඥයින් ලංකාවේ වගේම විදේශික රටවලත් පුරා විද්‍යාඥයන්ගේ දැනුම වැදගත් වුණා මේ කියන තොරතුරු ජාත්‍යන්තරයට අරගෙන යන්න. ඒ වගේම මේ තියෙන තවත් එක ස්ථානයක් ශ්‍රී ලංකාවේ මානව ජනාවාස තිබුණු බවට අපිට සාක්ෂි ලැබිලා තියෙන කිතුල්ගල තියෙන බෙලිලෙන. මේ බෙලිලෙන ආශ්‍රිතවත් පැරණි මානවයන් වාසය කළ බවට සාක්ෂි හම්බ වෙලා තියෙනවා. 2020 ප්‍රකාශයට පත් කරපු පර්යේෂණයක සඳහන් වෙනවා අවුරුදු 45,000කට කලින් මේ බෙලිලෙන ආශ්‍රිතව මානව ජනාවාස තිබුණා කියන එක සනාථ කරන්න සාක්ෂි.
ඊළඟට වර්තමානයේ ජීවත් වන නූතන මානවයින් වන අපි ගැන සලකලා බලුවොත් ඇයි අපි එකිනෙකා අතරත් වෙනස්කම් පවතින්නේ මේ විදිහට අපිට කලින් හිටපු මානව ආකාර අවුරුදු මිලියන ගණන් වලට කලින් නැත්නම් දහස් ගණන් වලට කලින් හිටපු මානව ආකාර අපිට වඩා වෙනස් හැබැයි වර්තමානයේ ජීවත් වන අපි හැමෝම අයිති වෙන්නේ Homo sapiens කියන මානව ආකාරයට. එහෙනම් ඇයි අද ජීවත් වන නූතන මානවයින් වන අපි අතර එකිනෙකාගේ විවිධ විදිහේ වෙනස්කම් පවතින්නේ? ප්‍රධාන වශයෙන්ම අපි ගලුවොත් එහෙම බාහිර පෙනුමෙන් නැත්නම් අපේ බාහිර රූපාකාරයෙන් අපි එකිනෙකාට වෙනස්. අපි මානව විවිධත්වය යටතේ කතා කරනවා අපි එකිනෙකා තුල දැක ගන්න පුළුවන් වන බාහිර වෙනස්කම් මොනවද කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ හැමේ පාට අපි එක්කෙනෙක් වෙනාගේ වෙනස් ඒ වගේම අපේ උස ප්‍රමාණ වෙනස් ඒ වගේම අපේ ශරීරයේ ප්‍රමාණය වෙනස් මේ විදිහේ හිස් කබල හැඩය මේ විදිහට අපි කෙනෙක් දිහා බලපුවම අපිට පේන බාහිර රූපාකාරයේ වෙනස්කම් මතින් අපි එකිනෙක කෙනාට වෙනස් වෙනවා. ඒ වගේම තවත් අපි අතර එකිනෙකා අතර වෙනස්කම් පවතිනවා. අධ්‍යාපන මට්ටම් වලින් අපි එකිනෙක කිනා වෙනස්. ඊට පස්සේ ආර්ථික පසුබිමින් අපි එකිනෙක කිනා වෙනස්. ඒ වගේම මානසික වශයෙන් වෙනස්. ඒ වගේම හැසිරීම් වලින් වෙනස්. මේ වගේ ගොඩක් දේවල් අද ජීවත් වන අපි අතරත් තියෙනවා. මේ ලක්ෂණ සලකලා බලද්දී අපිත් එකිනෙකාගෙන් එන මේ විදිහට ලංකාවේ ජීවත් වන අපි ලංකාවේ නෙමෙයි අපි දැන් නූතන මානවයා ගැන කතා කරද්දී නූතන මානවයන් අතර මේ විදිහේ විවිධ වෙනස්කම් අපිට දැක ගන්න පුළුවන්. අපේ ජීවත් වන පරිසරය ඒ වගේම අපිට ලැබිලා තියෙන ඥාන මගින් තමයි අපි එකිනෙකා අතර තියෙන විවිධත්වයන් නැත්නම් අපි මානව විවිධත්වයේ යටතේ කතා කරන වෙනස්කම් ඇති වෙලා තියෙනවා. අපි කියනවානේ අරනේ ජන්මගති අතාරින්න බෑ කියලා. ඒ ජන්මගති කියලා කියන්නේ ඥාන මගින් අපිට ලැබිලා තියෙන දේවල්. ඥාන මගින් අපිට යම්කිසි ලක්ෂණයක් ආවනම් ඒ ලක්ෂණය වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා තමයි මේ විදිහේ විවිධ වෙනස්කම් අපි අතර දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ලංකාවේ ඉන්න අපි ගැන සලකලා බලුවොත් ලංකාවේ අපිත් එක එක විදිහට මනුෂ්‍ය කොට්ටාස අතර විවිධ විදිහේ බෙදීම් අපි ඇති කරගෙන තියෙනවා. ජාති අනුව අපි බෙදලා ඉන්නවා. ඊට පස්සේ ආගම් අනුව බෙදලා ඉන්නවා. තවත් සමහර වෙලාවට කුල අනුව බෙදලා ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට සමාජ තත්ත්වය අනුව බෙදලා ඉන්නවා. එහෙනම් මේ වෙනස්කම් වලට හේතුව මොකක්ද? ඇයි මේ විදිහේ වෙනස්කම් නැත්නම් මේ විදිහේ බෙදීම් අපි ඇති කරගෙන තියෙන්නේ? නම් මෙතනදී අපිට මතක් කරන්න තියෙන්නේ ඇත්තටම අපි කවුද කියන එක. අපි තේරුම් ගත්තොත් අපි මේ විදිහේ අපි අතර තියෙන විවිධ බෙදීම් තරම පදනම් විරහිතයි කියන එක තේරුම් ගන්නවා. අපි කවුද කියන එක තේරුම් ගත්තට පස්සේ හැම වෙලාවෙම අපි දන්නවා අපි කවුද කියන එක. එහෙනම් හැමතිස්සෙම අපි එකිනෙකාට උදව් කරගන්නවා. ඒ වගේම සියලුම මිනිසුන්ට අපි ගෞරවය දක්වනවා. ඒ වගේම තමයි මිනිස්සුන්ට පමණක් නොවේ අපි ජීවත් වෙන්නේ මේ පෘථිවිය මත නැත්තම් මේ පරිසරය තුළ මේ පරිසරයේ අපිත් එක්ක ජීවත් වෙනවා විවිධ විදිහේ සත්වාකාර ඒ වගේම තමයි විවිධ විදිහේ චාකක්. මේ විදිහට අපි කවුද කියන එක තේරුම් ගත්තොත් මිනිස්සුන්ට විතරක් නෙමේ මේ පරිසරයේ ජීවත් වන සියලුම සත්වයන්ට අපි ආදරය දක්වනවා. ඒ වගේම තමයි මේ පරිසරයේ අපිත් එක්ක ජීවත් වන සියලුම ශාකවලට අපි ආදරය දක්වමු. ශාක ගැන අපි කතා කරොත් එහෙම
ශාක නිසා තමයි සත්වයින්ගේ පැවැත්ම මේ පෘථිවි තලය මත ඇති වෙලා තියෙන්නේ. මොකද ශාක තමයි අපිට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරලා දෙන්නේ. අපි ආහාර ධාමයක් ගැන කතා කරොත් එහෙම ආහාර ධාමයක මුල් පුරුක විදිහට හැමතිස්සෙම ඉන්න ශාකයක්. ශාක ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය මගින් නිෂ්පාදනය කරලා දෙන ආහාර මත තමයි සියලුම සත්වයන්ගේ යැපීම සිද්ධ වෙන්නේ. කවදා හරි දවසක මේ පෘථිවි තලයේ තියෙන ශාක සියල්ලක්ම විනාශ වෙලා ගියොත් කිසිම සත්වයකට මේ පෘථිවි තලයේ මත ජීවත් වෙන්න බැහැ. මොකද අපිට අවශ්‍ය සියලුම ආහාර නිෂ්පාදනය කරලා දෙන්නේ මේ ශාක නිසා. එහෙනම් අපි ගැන අපි හරියට තේරුම් ගත්තොත් අපි සියලුම මිනිස්සුන්ට මනුෂ්‍ය වර්ගයාට ගෞරව කරනවා, ඒ වගේම සියලුම සත්වයන්ට ආදරය කරනවා, සියලුම ශාකව අපි ආරක්ෂා කරගන්නවා. මොකද අපි ආරම්භයේ සැලකුවොත් අපි ඇතුළු මේ හැම කෙනෙක්ගෙම ආරම්භයේ සිද්ධ වෙලා තියෙන්නේ එකම විදිහට එකම ආකාරයේ පොදු සම්භවයක. නම් මිනිසා කියන්නේ සුවිශේෂී වූ නිෂ්පාදනයක් හෝ සුවිශේෂී වූ නැමැවීමක් නෙමෙයි, මේ සත්ත්ව ලෝකයේම සමාජිකයෙක් විදිහට කාලයක් තිස්සේ යම් යම් ලක්ෂණ දියුණු කරගෙන ඉදිරියට ආපු සත්ත්ව කොට්ටාසයක් විදිහට තමයි මානව විද්‍යාත්මකව අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. අපි පරිණාමිකව දියුණු වීමත් සමග අපේ කපාල ධාරිතාවය නැත්නම් අපේ මොලේ ප්‍රමාණය වැඩිවීමත් එක්ක තමයි අපිට සුවිශේෂී වූ ගුණාංග රසක් ලැබිලා තියෙන්නේ. අපිට කල්පනා කිරීමේ ශක්තිය තියෙනවා, යමක් හිතාමතා කිරීමේ ශක්තිය අපිට තියෙනවා, ඒ වගේම තමයි අපිට කතා කිරීමේ හැකියාව තියෙනවා. සන්නිවේදනය කියන එක අපිට විතරක් නෙමේ අනිකුත් ජීවීන්ටත් තියෙන දෙයක් තමයි සන්නිවේදනය. හැබැයි කතා කිරීමේ හැකියාව නැත්තම් ඉතාමත් ක්‍රමානුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන්නේ මිනිසාට පමණයි. අපි මොලේ පරිණාමය ගැන කතා කරද්දී මොලේ කතනයට අදාළ කොටස ඉතාමත් හොඳින් වර්ධනය වෙලා තියෙන්නේ හෝමෝසේපියන්ස් වගේ, එහෙම නැත්තම් නූතන මානවින්. එනම් පරිණාමිකව සිද්ධ වෙච්ච මේ ක්‍රියාවලියේ අවසාන පුරුක විදිහට තමයි හෝමෝසේපියන්ස් කියන නූතන මානවයා පරිණාමිකව වඩා දියුණු සත්ව කොට්ටාසයක් විදිහට මේ පෘථිවි තලය ආක්‍රමණය කරමින් ජීවත් වෙලා ඉන්නේ. එහෙනම් අපිට අපේ මේ දියුණු බව නැත්තම් පරිණාමිකව උසස් බව අපිට ලැබිලා තියෙන්නේ පරිසරය විනාශ කරන්න නෙමෙයි, පරිසරය ආරක්ෂා කරගන්න කියන එක අපි මතක තියාගන්න ඕනේ. මේ විදිහට අපි අපේ ආරම්භයේ සහ අපි කවුද කියලා කතා කරද්දී මානව විද්‍යාවෙන් උත්තර දෙන්න බැරි සමහර ප්‍රශ්නත් අපිට තියෙනවා. මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන් මානව විද්‍යා අධ්‍යනාංශ ගීතය ලියද්දී මේ ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. කොතැනට යන්නේද මියදී? මරණයෙන් පස්සේ ඇත්තටම නැවත ජීවිතයක් අපිට තියෙනවද? එහෙම තියෙනවා නම් තව කොච්චර වාර ගණනක් අපි මේ පෘථිවිය මත ඉපදෙනවද? ඒ වගේම සෝල්, එහෙම නැත්නම් අපේ ආත්මය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා අපේ ආරම්භය මුලින්ම සිද්ධ වෙන්නේ කලලයක් විදිහට. එහෙනම් මේ කලලය ඇති වෙලා මේ කලල විකසණය සිද්ධ වෙද්දී අපි මේ ආත්මය කියලා සලකන එක කොයි වෙලාවෙද අපේ ජීවිතයට ඇතුල් වෙන්නේ? ඒ වගේම තමයි අපේ හිත ගැන අපි කතා කරොත් අපේ හිත කියන්නේ මොකක්ද? ඇත්තටම අපේ හිත අපේ ශරීරයේ කොයි කොහෙද තියෙන්නේ? ප්‍රනිස්සහපු මේ කොතැනට යන්නේද මියදී කියන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න තරම් ප්‍රමාණවත් දැනුමක් මට නැහැ. අවසාන වශයෙන්
මම සඳහන් කරන්න කැමති මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔබ සැමට බාර කරමින් ඒ ගැන හිතන්න ඔබ සැමට ආරාධනා කරමින් මේ දේශනය මම මෙතනින් සමාප්ත කරනවා සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි හැමදාමත් hina vela සතුටින් ඉන්න හැම දිනාටම ලැබේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා අසුතිය. එතරම් මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන් අධ්‍යනාංශ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ අපි කවුද කියන එක ගැන අපිට මතක් කරලා දෙන්න. ඉතින් මේ දේශනාවටත් මම මාතෘකාවක් හොය හොයද්දි අපේ මහාචාර්ය සේපාල සමරසේකර මහත්මයා අධ්‍යනාංශ ගීතය පිළිබඳව පහුගිය දවස්වල කතා කරා. ඒ ඇසුරෙන් තමයි මට මේ මාතෘකාව ඔළුවට ආවේ මිනිසා ගැන නැත්නම් අපි ගැන කතා කරොත් හොඳයි කියන එක. සේ පරසයටත් බොහොම ස්තුතියි මේ දේශනාව සඳහා මට මාතෘකාවක් සපයා ගන්න උදව් වෙච්ච එකට. මිනිසා කොතනින් ආවිද කුමක් කරන්නේද කොතැනට යන්නේද මියදී. ඉතින් අපි ගැන කල්පනා කරද්දී මේ ප්‍රශ්නවලට අපි උත්තර සොයමින් ජීවත් වෙනවා නම් මම හිතන්නේ අපේ අපි ගත කරන ජීවිතය ගොඩක් ලස්සන වෙයි. ස්තුතියි ආචාර්යතුමියනි. අද දින දේශනය සිදු කරනු ලැබූ ආචාර්ය නිලුම් කාන්තිලතා මහත්මිය වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කිරීම සඳහා මා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය තාරකා ආනන්ද මහත්මියට. බොහොමත්ම ස්තුතියි උදාරි. මානව විද්‍යා භාෂණ අපි අරමුණු කරන්නේ අපේ මානව විද්‍යා දිනයට සමගාමීව තමයි අපි සංවිධානය කරන්නේ. ඒකේ 7 වෙනි දේශනය අද පවත්වනු ලැබුවා අපේ අධ්‍යනාංශයේ ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මිය විසින්. මිනිසා කවුරුන්ද කියන මාතෘකාව යටතේ විශේෂයෙන්ම දැනට අවුරුදු මිලියන ගණනාවක් මුළුල්ලේ ඉඳන්ම මුල්ම ජීවියා පහළ වෙලා අද අපි මේ ඉන්න තැන දක්වාම අද අපි පරිණාමීය වශයෙන් මේ ඉන්න තැන දක්වාම ඉතාමත් ගැඹුරු විද්‍යාත්මක කරුණු විනාඩි 40ක් වගේ කෙටි කාලයක් තුලදී ඉතාමත් සරලව පැහැදිලි කිරීමට අපේ ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මිය සමත් වුණා. ඉතාමත් සරලව පැහැදිලි කරලා දුන්නා මිනිසා කවුරුන්ද කොහොමද අපේ ආරම්භය සනිටුහන් උනේ ඒ වගේම වර්තමානයේ අපි අද ඉන්න තැනට කොහොමද ආවේ කියන එක. එතුමියට අධ්‍යනාංශයේ අංශ ප්‍රදාන ඇතුළු සියලුම ආචාර මණ්ඩලය වෙනුවෙනුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙනුත් මම මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනු ලබනවා. බොහොමත්ම ස්තුති නෙළුම් මැඩම්ට. Thank you තරක. ඔබ සැමට තවත් ගැටලු ඇතනම් ආචාර්යතුමිය හා සම්බන්ධ වී එම ගැටලු निराකරණය කර ගැනීමට තවත් අවස්ථාවක් පවතිනවා. මම ප්‍රනීත් කතා කරන්න ඇහෙනවද මාව? රස. මනරම් දේශුමට ස්තුතියි රසවත් හරවත්. මේ අපි දැන් මෙතනින් ඉවරද පරිණාමය වෙලා? තව යනවාද ඉස්සරහට? පරිණාමය කියන එක සර් නවතින දෙයක් නෙමෙයි. ඒක දිගටම සිද්ධ වෙවි යන දෙයක්. ඔව්. දැන් අපි ගත්තහම දැන් අපේ මානව ආකාර මුලින් පහළ වෙච්ච ආකාර වලින් ක්‍රමානුකූලව අපි වෙනස් වෙලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට අපි අපේ ස්වરૂපයේ වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරනවා. අපි future humans කියලා බැලුවොත් එහෙම මේ modules අපිට ඉදිරිපත් කරලා තියෙනවා. කොයි විදිහටද මේ මිනිසාගේ වෙනස් වීම ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් කියන එක. පරිණාමය කියන එක නවතින ක්‍රියාවලියක් නෙමෙයි, මේක දිගින් දිගටම සිද්ධ වෙවි යන ක්‍රියාවලියක්. බොහොම ස්තුතියි. අර මිනිසා කියවම සිංහල වචනේන හෙළවදන මනුස්ස කියලා කියන්නේ පාලි, මනුෂ්‍ය කියලා කියන්නේ සංස්කෘතෙන්. මනුස්ස කියන එක පාලියෙන් කියනකොට කියන්නේ මනස උස්සන්නතාවය. මනස දියුණු කරගන්න පුළුවන් එකම සත්‍යයක් ඉන්නේ. ඒකත් ඔය මානවයාගේ පරිණාමයේදී නැත්තම් ඒ ඉදිරි ගමන් කිරීමේදී ලොකු හේතුවක් වෙනවා කියලා විද්‍යාත්මකව පිළිගන්නවා. දැන් මේ බුද්ධ දේශනාවේ තමයි තියෙන්නේ ඔය මනස උස්සන්නතාවය මනුස්සා කියන්නේ නේද නෙළු? ඒකට මනස ප්‍රධාන වෙනවා කියන කාරණේ.
ඔව් සර් මනස තමයි ගොඩක්ම ප්‍රධාන වෙන්නේ අපි මානව පරිණාමයේදී කතා කරන ප්‍රධාන කාරණයක් තමයි අපේ මොලේ ප්‍රමාණය වැඩිවීමත් එක්ක අපේ මනස තමයි දියුණු වෙලා තියෙන්නේ දැන් මුලින් අපිට සංස්කෘතියක් කියලා එකක් තිබුණ නැහැ පස්සේ ක්‍රමයෙන් අපේ මනස දියුණු වීමත් එක්ක තමයි අපි අපේ සංස්කෘතිකමය ලක්ෂණ ඇති කරගෙන සංස්කෘතියක් එක්ක ඉස්සරහට ගමන් කරමින් යන්නේ අපි දන්නවා අනිත් සත්තු ගත්තාම අනිත් සත්තුන්ුයි අපි වෙනස් වෙන්නේ අපිට සංස්කෘතියක් තියෙන එක නිසා එහෙනම් ඒ උසස් මනසක් තිබීම තමයි අපේ මේ දියුණුවට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ එසේනම් අද දින මානව විද්‍යා භාෂණ හත්වන දේශනය සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා ගුරුපියාණන් අභිනන්දන දේශනය පැවත්වනු ලැබුවේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මිය විසින්. එතුමියට මා ඉතා ගෞරවපූර්වකව ස්තුතිවන්ත වන අතර මානව විද්‍යා භාෂණ අටවන දේශනයෙන් හමුවනතුරු ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.